වෙලවරාත්‍රයේ 8:30 විනාඩි 3යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව. සුපින්වත්තුනි, අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ මාර්ගම ශ්‍රී වජිර ඥාන ධර්මායතනයේ ආචාර්ය ජන විජේ පදනමේ උපසභාපති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්වත්තුනි, අප සිලුම් දෙනා දැන් සූදානම් වන්නේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡ හාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡා ආචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා.
සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අප්පිච්ඡස්සායන් ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස. සන්තුට්ඨස්සායන් ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස. පවිවිත්තස්සායන් ධම්මෝ නායං ධම්මෝ සංගනිකාරාමස්ස. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස. උපට්ඨිතස්සතිස්සායන් ධම්මෝ නායං ධම්මෝ මුට්ඨස්සතිස්ස. සමාහිතස්සායන් ධම්මෝ නායං ධම්මෝ අසමාහිතස්ස. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විහිදුවා හරින ධර්මදේශනා මාලාවේ මේ වෙලාවට නියමිත ධර්මානුශාසනය ශ්‍රවණය කිරීමටයි මේ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ධර්මය ශ්‍රවණය කිරීම තරම් අපට අපේ ජීවිත ගමන සාර්ථක කරගැනීම පිණිස හේතුවන තවත් ශ්‍රවණය කිරීමක් ඇත්තේ නැහැ. ධර්මය ශ්‍රවණය කිරීම බුදුහාමුදුරුව සඳහන් කළේ කෙනෙකුගේ දෙසවන් වලට අහන්ඩ ලැබෙන උතුම්ම ඇසීම හැටියටයි. ඒකට කියනවා පින්වත්නි සවනා නුත්තරියන් කියලා. ශ්‍රවණය කිරීම අතරේ උතුම්ම ශ්‍රවණය කිරීම ධර්මය ශ්‍රවණය කිරීම. මීට එහා උතුම් ඇසීමක් කියල දෙයක් මේ ලෝකේ නෑ. මොකද මේ ලෝකේ යථාර්ථය පෙන්නල තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය තුළ. මේ ලෝකයේ පින්වත්නි ආගම් බොහෝමයක් තියෙනවා. මේ ආගම් පිළිබඳව කල්පනා කරනකොට කතා කරනකොට මේ හැම ආගමකටම පොදුවෙච්ච වචන තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දිව්‍ය ලෝකය පිළිබඳව, අපාය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලත් ඒ වචන තියෙනවා. මේ ඇතු දිව්‍ය ලෝකය ගැන, අපාය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර දේශනා, ඉගැන්වීම් දහම් පාසලෙන් මේ ශ්‍රවණය කරන ධර්මානුශාසනා ඔස්සේ ශ්‍රවණය කරලා දැනගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, කතෝලික ආගම පිළිබඳව කල්පනා කරනකොට කතෝලික ආගමෙත් දිව්‍ය ලෝක පිළිබඳව, අපාය පිළිබඳව කතාවක් තියෙනවා. මුස්ලිම් ආගම ගත්තොත් ඒ ආගමෙත් දිව්‍ය ලෝක පිළිබඳව, අපාය පිළිබඳව කතාබහක් තියෙනවා. හින්දු ආගම පිළිබඳව කල්පනා කරනකොට පින්වත්නි, ඒ හින්දු ආගමෙත් දිව්‍ය ලෝක පිළිබඳව, අපාය පිළිබඳව විස්තර තියෙනවා. එතකොට මේ ලෝකේ ආගම් පිළිබඳව කතා කරනකොට මේ දිව්‍ය ලෝක පිළිබඳව, අපාය පිළිබඳව හැම ආගමකම වගේ යම්කිසි කතාබහක්, ඉගැන්වීමක් නැතුව නෙවෙයි තියෙනවා. හැබැයි ඒකෙන් මම කියගම් එකයි කියලා.
මොකද එක ආගමක දිව්‍යලෝකයට යන්න හේතුවන කාරණා තවත් ආගමක අපායගාමී වෙන්න හේතුවන කාරණා වෙන්න පුළුවන්. තවත් ආගමක අපායට යන්න හේතුවන කාරණා තවත් ආගමක දිව්‍යලෝකයට යන්න හේතුවන කාරණා වෙන්න පුළුවන්. එහෙම දිව්‍යලෝකයට යන්න අපායට යන්න හේතුවන කාරණා පිළිබඳව ආගමෙන් ආගමට වෙනස් වෙන්න පුළුවන්. මං කියන්නේ පොදුවේ ගත්තහම මේ වචන තියෙනවා. හැබැයි පින්වත්නි මතක තියාගන්න, නිවන පිළිබඳව කතා කරන, නිර්වාණය ගැන සඳහන් කරලා තියෙන, තණ්හාව දුරු කිරීමක් පිළිබඳව, සසරේ අවසානයක් පිළිබඳව දේශනා කරන, පෙන්눔 කරන එකම දර්ශනය බවට පත්වෙන්නේ ලෝකයේ බුද්ධ දර්ශනය පමණයි. නිවන පිළිබඳව අහන්න ලැබෙන එකම දර්ශනය ලෝකයේ බුද්ධ දර්ශනය. විදර්ශනාව යන වචනය අහන්න ලැබෙන ලෝකයේ එකම දර්ශනය බුද්ධ දර්ශනය. ඒ නිසා පින්වත්නි බුදු දහම කියලා කියන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ එක පිරිසකට පමණක් සාධාරණ දේශනාවක් නෙවෙයි, මුළුමහත් ලෝකයාටම පොදු වෙච්ච අනුශාසනාවක්. ඒ නිසා තමයි මේ ධර්මය උතුම්ම ශ්‍රවණය කිරීම හැටියට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ධර්මය යන, ධර්මය කියන කැඩපත භාවිතා කරන කෙනෙකුට තමන්ගේ හිත විනිවිද දකින්න පුළුවන්. හිතේ යථාර්ථය දකින්න පුළුවන්. ඒ හිතේ යථාර්ථය දැකගත්ත මනුස්සයට සසරින් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ලෝකයේ ඔබට අහන්න ලැබෙන උතුම්ම ඇසීම තමයි ධර්මය ශ්‍රවණය කිරීම. විවිධ දේවල් ඔබට අහන්න ලැබෙනවා. විවිධ දේවල් ඔබ අහන්න ප්‍රිය වෙනවා. අහන්න කැමැත්තෙන් ඉන්න, අහන්න ලැබෙන දේවල් බොහෝමයක් තියෙනවා. හැබැයි මේ අහන්න ලැබෙන, අහන්න ප්‍රියවන ඇසීම් පිළිබඳව පොඩ්ඩක් ඔබ කල්පනා කරලා බැලුවොත්, වැඩිපුරම අපට අහන්න ලැබෙන්නේ තම තමන්ගේ හිත්වල තියෙන කෙලෙස් අවුස්සන දේවල්ද, කෙලෙස් පාලනය කරන දේවල්ද කියලා ඇහුවොත් ඔබ අපට දෙන උත්තරය තමයි, හාමුදුරුවනේ වැඩි වෙලාවක් අපට අහන්න ලැබෙන්නේ හිතේ කෙලෙස් අවුස්සන දේවල්. අපි විවිධ දේවල් අහනවා. ගීත අහනවා, ලස්සන කටහඬවල් වලින් කියන වදන් අහනවා. ඒ වගේම සංගීත භාණ්ඩවල නාදය ගැන අහගෙන ඉන්නෝ. විවිධ සත්තුන්ගේ හඬ ගැන අහගෙන ඉන්නවනේ. විවිධ ශබ්ද අහන්න ප්‍රියයි. ඉතින් ඒ ආන්න කැමති දේවල් පිටුපස ලුහු බඳිනවා. තමන් වැඩිපුරම ආසා කරන ඇසීම, ශබ්දය ශ්‍රවණය කිරීම සහ ඔබ වැඩිපුරම යොමු වෙලා තියෙන ශ්‍රවණය කිරීම සහ ඔබට නිතරම ශ්‍රවණය කරන්න ලැබෙන මේ කාරණා පිළිබඳව කල්පනා කරනකොට ඒවායෙන් ඔබේ කෙලෙස් පාලනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කෙලෙස් තවත් පෝෂණය වෙනවා. කෙලෙස් ගින්න තවත් ඇවිලෙනවා. කෙලෙස් ගින්නට පිදුරු වැටෙන වචන තමයි අපට බොහෝ විට අහන්න ලැබෙන්නේ. අපි බොහොම අහන්න ප්‍රිය වෙලා තියෙන්නේ. පින්වත්නි, කොච්චර ධර්මදේශනා මේ රටේ විකාශනය වුණත් අපට තාම බැරි වුණා සංගීත සම්දර්ශනයකට එන සෙනග බණ මඩුවකට ගෙන්න ගන්න. ඒක කරන්න ලේසි වැඩකුත් නෙවෙයි කියලා අපි කවුරුත් පිළිගන්නවා. ඒ ගැන අපි දුක් වෙන්නෙත් නැහැ. මොකද ඒක තමයි ලෝකයේ ස්වභාවය. ලෝකයේ ස්වභාවයක් තියෙනවනේ. මේ ලෝකයේ ස්වභාවය පින්වත්නි ධර්මයට බරගතිය නෙවෙයි, අධර්මයට බරගතිය. බණ අහන්න සෙනග අඩු වෙනවා. ගීත අහන්න සෙනග වැඩි වෙනවා. මොකද ඒ සඳහා සෙනග වැඩි වෙන්නේ, ඒක තමයි ලෝකයේ ස්වභාවය. අපි හැම කෙනෙකුගේම හිත්වල හැටි ගත්තොත් හිතේ නායකයා කවුද?
අපි එහෙම ඇහුවොත්. ඔබේ සිතේ රජ්ජුරුව කවුද? ඔබේ හිතේ නායකයා කවුද? හිතේ නායකයා තමයි බහුතරයකගේ කෙලෙස්. අපි කතිරේ ගහලා අපේ හිතේ නායකත්වයට පත් කරලා තියෙන කවුද? කෙලෙස්. කෙලෙස් වලට නායකත්වය දෙන හිතක් හැටියට අපේ හිත වැඩිපුරම දුවන්නේ කෙලෙස් පැත්තට. කෙලෙස් පැත්තට දුවනවා කියලා කියන්නේ ඒක තමයි ස්වභාවය. හොඳ වැඩ කරනවා කියලා කියන්නේ, බණ අහනවා කියලා කියන්නේ, දන්පැන් පුදනවා කියලා කියන්නේ, පිනට දහමට කුසලයට යොමුව වාසය කරනවා කියලා කියන්නේ ලෝකයේ ස්වභාවයට විරුද්ධව යනවා කියන එක. ඒ කියන්නේ කෙලෙස් නායකත්වයට හසු නොවි ඒ කෙලෙස් වලට දීපු තැන නැති කරලා, කෙලෙස් යටපත් කරලා, කෙලෙස් පාලනය කරලා ධර්මයට ඉඩ දෙන වැඩේ තමයි බණ අහනවා කියන එක, පින්කම් කරනවා කියන එක, වෙහෙර විහාරස්ථාන ඇසුරු නිසුරු කරනවා කියන එක, මේ ධර්මයේ ශ්‍රවණය කිරීම ආදී මේ කටයුතු හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ලෝකයේ ස්වභාවයට යන එක ලේසි, ඒ ලෝකයේ ස්වභාවයට විරුද්ධව යනවා කියන එක අමාරු. හිතට ඕන අත දුවන්න ලේසි, ධර්මයට ඕන අතට හිත ගේන්න අමාරුයි. කෙලෙස් වලට ඕන පැත්තට යන්න ලේසි, ධර්මයට ඕන පැත්තට හැරෙන්න අමාරුයි. ඒ අමාරු ගමනට බුදුහාමුදුරුව වචනයක් දුන්නා, නමක් දුන්නා. ඒ නම තමයි පින්වත්නි පටිසෝත ගාමී ප්‍රතිපදා. උඩුගම් බලා යන වැඩේ අමාරු වැඩේ. හිතේ ස්වභාවයට වඩා වෙනස් වෙච්ච ස්වභාවයක්, ධර්මයට අනුගත ස්වභාවයක්. ඒකට කියනවා පටිසෝත ගාමී ගමන කියලා. හිත කැමැති, හිතේ කෙලෙස් වලට අනුගතව ගමන් කරන ගතියට කියනවා පින්වත්නි අනුසෝත ගාමී කියලා. පල්ලෙහට යන ගතිය. මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ කෙලෙස් වලට නායකත්වය දීපු උදවිය. අපි ඔක්කොගෙම හිතවල කෙලෙස් තියනවා. කෙලෙස් සහිත අපි ඔක්කොම කොටස් දෙකකට බුදුහාමුදුරුව බෙදුවා. කල්යාණ පෘථග්ජන සහ පාපකාරී පෘථග්ජන. ඒ කොටස් දෙක මොකක්ද? කල්යාණ පෘථග්ජන සහ පාපකාරී පෘථග්ජන. ඒ කල්යාණ පාපකාරී කියන වචන දෙකට පොදු වෙච්ච වචනයක් ලැබෙනවා. ඒ තමයි පෘථග්ජන. පෘථග්ජන කියලා කියන්නේ කෙලෙස් වලට බරයි කියන අදහස. එතකොට මේ සමාජ පරිසරය තුළ පින්වත්නි කෙලෙස් වලට බර වෙච්ච කල්යාණ ලක්ෂණ තියෙන මිනිස්සුත් ඉන්නවා, පෞකාර ලක්ෂණ තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒ පාපකාරී පෘථග්ජන කියලා බුදුහාමුදුරුව හඳුන්වන්නේ අනුසෝතගාමී කෙලෙස් සහිත පුද්ගලයා. ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන කෙලෙස් සිතිවිලි පාලනය කරන්න බැරි, අකුසලයට බර, පවට බරව ක්‍රියා කරන කෙනාට කියනවා පාපකාරී පෘථග්ජන. කල්යාණ පෘථග්ජන කියලා කියන්නේ තමන්ගේ හිතේ කෙලෙස් තියනවා, හැබැයි කෙලෙස් තිබ්බට ඒ කෙලෙස් වල තියෙන ස්වභාවය හඳුනගෙන ඒ සිතිවිලි වලට ඉඩ දුන්නොත් මට මොකක්ද වෙන්නේ කියලා ඒ කෙලෙස් සිතිවිලි වල ආදීනව පක්ෂය පිළිබඳව කල්පනා කරගෙන ඒ කෙලෙස් පාලනය කරන්න යොමු වෙච්ච කෙනාට කියනවා කල්යාණ පෘථග්ජන කියලා. එතකොට අපේ සමාජයේ ඔය කෙලෙස් සහිත පුද්ගලයෝ අතරේ කල්යාණ පෘථග්ජන සහ පාපකාරී පෘථග්ජන කියන කොටස් දෙකම වාසය කරනවාද නැද්ද? කරනවා. මේ දෙකොටසම ඔබට ඇසුරු කරන්න ලැබෙනවාද නැද්ද? ලැබෙනවා. පින්වත්නි මේ සමාජයේ ජීවත් වෙනවා ගහන්න හිතුනොත් ගහන, කොටන්ට හිතුනොත් කොටන, මරන්ට හිතුනොත් මරන, වැරදි වැඩක් කරන්න හිතුනොත් ඒ වැරදි වැඩේ කරන, කෙලෙස් වලට යටත් වෙච්ච, කෙලෙස් පාලනය කරන්න බැරි වෙන මිනිස්සු.
අද බොහෝ විට බන්ධනාගාරගත වෙලා ඉන්නේ, පොලිසියේ අත්අඩංගුවට හවුවෙන්නේ ඒ පෞකාර වැඩ කරන මිනිස්සු. කල්යාණ පෘතග්ජන කියලා කියන්නේ ඒ අයගෙත් හිතේ කෙලෙස් තියෙනවා තමයි. ගහන්න හිතෙන්න පුළුවන්, හැබැයි ඒ අය ගහන්නේ නැහැ. කොටන්ට හිතෙනවා තමයි, නමුත් ඒ අය කොටන්ට යන්නේ නැහැ. ඒ නරක සිතිවිලි ඇති වෙනකොට ඒ නරක සිතිවිලි වල ආදීනව පක්ෂය දන්න කෙනා ඒ නරක සිතිවිල්ලට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩ නොදී යන ගමනට කියනවා පටිසෝතගාමි. පින්වත්නි, ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනවා කියන්නේ පටිසෝතගාමි වැඩක්. බණ අහනවා කියලා කියන්නේ පටිසෝතගාමි වැඩක්. ඒ කියන්නේ උඩුගම් බලා යනවා වගේ වැඩක්. එහෙනම් ඒ කියන්නේ අමාරු වැඩක්, ලේසි වැඩක් නෙවෙයි. හිතට විරුද්ධව යන වැඩක්, ධර්මය විසින් නැදගෙන යන ගමන. ඒක අමාරුයි. ඒකට කියනවා පටිසෝතගාමි. චිත්‍රපටියක් බලනවා කියන එක, සින්දුවක් අහනවා කියන එක අනුසෝතගාමි. ඒක බොහොම පහසුයි. ඒක ලේසි. පැය 4-5ක චිත්‍රපටියක් කිසිම අපහසුතාවයකින් තොරව බලාගෙන ඉන්න මිනිස්සුන්ට පුළුවන්. චිත්‍රපටිය බලාගෙන ඉන්නකොට කොන්දේ අමාරු නැත, කකුල් අමාරු නැත, නිදිමතද නැත, ගැටලුවක්ද නැත, කුසගින්න පවා එන්නේම නැත. පුදුම පහසුවක් තියෙනවා චිත්‍රපටි බලන්න. සංගීත සම්දර්ශන ගැන කතා කළොත් පැය කීයක් සින්දු කී කියා නටනවාද? ඒ කොච්චර නැටුවත් ඇඟට මහන්සියක් දැනෙන්නේම නැත. නටන්නම තමයි තව තවත් හිතෙන්නේ. ඒක ලේසි. ඒක අනුසෝතගාමි. මේක පටිසෝතගාමි. බණ අහනකොට කොන්දේ අමාරුව, කකුල් අමාරුව, නිදිමත ගතිය, එපා වෙන ගතිය, නැගිටලා යන්න හිතෙන ගතිය, ඒ බණ අවසන් කරන්න තියෙන උවමනාව වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. අනේ මුල් ටික අහගෙන හිටියත් ඊළඟට මොකද වෙන්නේ? ගුවන් විදුලි යන්ත්‍රේ නිවලා දාලා යනවා. එක්ක ගුවන් විදුලි යන්ත්‍රේ බණ යනවා අහන්නේ නැහැ. වෙන වෙන වැඩවල යෙදිලා ඉන්නවා. ඉතින් මේ කටයුත්ත කරන්න ලේසි වැඩක් නෙවෙයි. ඒක ඇත්ත. ඒක තමයි ඇත්ත. මේක පටිසෝතගාමි. හැබැයි අර වැඩේ කරන්න ලේසි. පින්වත්නි, බණ අහනවා කියන එක පටිසෝතගාමි. හැබැයි දිව පිනවන්න කෑම කනවා කියන එක අනුසෝතගාමි. හරි ලේසියිනේ ඒකනේ. දිව පිනවන්න කෑම කනවා කියන එක හරි ලේසි. අපි ගොඩක් වෙලාවට කුස පුරවන්න නෙවෙයිනේ කෑම කන්නේ, දිව පිනවන්න. කුස පිරෙනවා නම් ඕනෑම දෙයක් කන්න පුළුවන් වෙන්න ඕන නේද? දැන් අපි කන්නේම කුස පුරවන්න නෙවෙයි, දිව පිනවන්න. අපේ රටේ මිනිස්සු ඒක වැඩි කරනවා. දිව පිනවන්නනේ සීනි ලුණුයි වැඩි පුරකන්නේ. අර බොහෝ අය කියන දේ තමයි, මේ රටේ ජීවත් වෙන මිනිස්සු හරියට කිරිතේකේ කිරි රස දන්නේ නැහැ. අපේ අයට කිරිතේකේ තියෙන්නේ පැණි රස. සීනි ලුණුයි තමයි අපි ප්‍රධාන කොට අරගන්නේ. ඒ ටික හරියට තියෙන්න ඕන දිව පිනවන්න තමයි බලපුවාම කාලා තියෙන්නේ නේ. ඒක හරි ලේසි වැඩක්. දැන් බලන්න, දිය වැඩියාව එහෙම හැදුනහම සීනි නැතුව, ඒක හරි අමාරු වැඩක් නේ. මොකද හිතට ඕන ඒ දේ නෙවෙයි. එතකොට දිව පිනවන්න කෑම කනවා කියන්නේ අනුසෝතගාමි. බණ අහනවා කියන්නේ පටිසෝතගාමි. හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ පින්කමකදී, බණ පින්කමකදී වැඩිපුර සෙනග එන්නේ බණටද කන්නද? බණ වෙලාවටද සෙනග වැඩි, කන වෙලාවටද සෙනග වැඩි? කන වෙලාවට සෙනග වැඩි. ඒක යන යන තැන ඒක එහෙම්මමයි. බණ වෙලාවට සෙනග අඩුයි, කන වෙලාවට සෙනග වැඩි. ඒක සාමාන්‍ය දෙයක්. පුදුම වෙන්නත් එපා. මොකද හේතුව, බණ පටිසෝතකාමි, කනවා කියන එක අනුසෝතගාමි. බණ වෙලාවට සෙනග අඩුයි, කන වෙලාවට සෙනග වැඩි.
අනුසෝතගාමී වෙන්න ලේසි නිසා මිනිස්සු ගොඩාක් ඒ පැත්තට තමයි හැරිලා ගමන් කරන්නේ. බුදුහාමුදුර අපට දේශනා කළේ මේ උතුම් ධර්මය දේශනා කළේ පටිසෝතගාමී ප්‍රතිපත්තියක් දරන කෙනෙකුට. මේ ධර්මය කා වෙනුවෙන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට දෙන්න තියෙන උත්තර පිළිබඳව තමයි අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පටිසෝතගාමී කෙනෙකුට ඉදිරියට යන්න, ආධ්‍යාත්මික සුවතාවය ඇති කරගන්න, නිවන සලසා ගන්න, විමුක්තිය සාධනය කර ගැනීම පිණිස තමයි බුදුහාමුදුරු ධර්මය දේශනා කරන්නේ. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා කරන කටයුත්ත තමයි, ඒ උතුම් බුද්ධ කෘත්‍යය තමයි පින්වත්නි, ලෝකයාට සැඟවී පවතින චතුරාර්ය සත්‍ය ලෝකයාට හෙළි කිරීම. ගෞතම බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා කළේ කුමක්ද? අන් බුදුරජාණන් වහන්සේලා වගේම ලෝකයාට නොපෙනෙන චතුරාර්ය සත්‍ය පෙන්වුවා. කාලයාගේ ගතවීමත් එක්ක මේ චතුරාර්ය සත්‍ය නැති වෙන්නේ නැහැ. හැබැයි නොපෙනී යනවා. ලෝකයේ චතුරාර්ය සත්‍ය නොපෙනී යනවා. නොපෙනී යනවා කියන්නේ නැති වෙනවා කියන එක නෙවෙයි. උපමාවකින් ගත්තොත් පැරණි නගර තියෙනවා, දැන් කැලෑවල් වලට හවු වෙලා. දැන් පහුගිය කාලෙත් අර හොයාගෙන යනකොට ජනාකීර්ණ ප්‍රදේශ තිබිලා තියෙනවා කියලා දැන් කැලෑ පීරගෙන ගිහිල්ලා කැණීම් කටයුතු කරනවද නැද්ද? කරන්නේ. දැන් ඒ කැණීම් කටයුතු කරලා අර පැරණි නගර මතු කරන්න පුළුවන්. හැබැයි ඒව වැහිලා තියෙන්නේ. ඒව හොයාගෙන ගිහිල්ලා හොයලා පෙන්වන්න කෙනෙක් ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන නැත්තම් බෑ. අන්න ඒ වගේ තමයි උපමාවකින් ඒ පෙන්වුවේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ අර චතුරාර්ය සත්‍ය වැහිච්ච කාලෙක. මේ කැලෑව පීරගෙන ගිහිල්ලා මේ චතුරාර්ය සත්‍ය මතු කරන එක. මතු කරලා දේශනා කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට සුවපත්භාවය ලබන්න පුළුවන්කම ලැබෙනවා. බුදුහාමුදුරෝ මේ ධර්මය කාටද කියලා දේශනා කළා? මේ ධර්මය හැමෝටම හරියන්නේ නැහැ. මේක හරියන්නේ කාටද? අනුරුද්ධ තෙරුන් වහන්සේ විවේකයෙන් ඉන්න වෙලාවක අනුරුද්ධ තෙරුන් වහන්සේට හටගත්ත සිතිවිලි බුදුරජාණන් වහන්සේ අනුමත කරමින් අනුරුද්ධ සූත්‍ර දේශනාවේදී මේ කාරණා පිළිබඳව විග්‍රහයක් සිද්ධ කරලා තිබෙනවා. පින්වත්නි, පළවෙනි කාරණාව තමයි අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මය කාටද? මේ ධර්මය පින්වත්නි, තණ්හාව පාලනය කළ කෙනාට මිසක්කා තණ්හාවට යටත් වෙච්ච කෙනාට නෙවෙයි. මතක තියාගන්න, මේ ධර්මය කල්යාණ පෘථග්ජනයාටයි, අනිත් කෙනාට නෙවෙයි. ඊළඟට සන්තුට්ටස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ටස්ස. මේ ධර්මය පින්වත්නි, ලද දෙයින් සතුටු වෙන කෙනාට මිසක්කා ලද දෙයින් සතුටු වෙන්න බැරි කෙනාට නෙවෙයි. මම මේ කෙටියෙන් ධර්මය කාටද කියලා පෙන්වන්නේ. ඊළඟට පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. ක්ලේශයන්ට වසඟ නොවූ අයට මිසක්කා මේ ධර්මයේ කෙලෙස් වසඟයට යොමු වෙච්ච අයට නෙවෙයි. ආරද්ද විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය අරඹන ලද වීරයෙන් යුක්ත අයට මිසක්කා කම්මැලි කාරයාට නෙවෙයි. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මය සංවර කෙනාට මිසක්කා අසංවර කෙනාට නෙවෙයි. උපට්ඨිතස් සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ඨස්සතිස්ස. සිහිය පිහිටුවාගෙන වාසය කරන කෙනාට මිසක්කා සිහිය නැති කෙනාට නෙවෙයි මේ ධර්මය.
පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයින්ට මිසක්කා මේ ධර්මය ප්‍රඥාව නැති අයට නොවේ. දැන් එතකොට කාටද මේ ධර්මය කියලා පැහැදිලි කරනකොට, තණ්හාව පාලනය කරන, ලද දෙයින් සතුටු වෙන, ක්ලේශයන්ට වසඟ නොවූ, අරඹන ලද වීරයෙන් යුක්ත, සිහියෙන් වාසය කරන, සංවර ගති ලක්ෂණ තියෙන ප්‍රඥාවන්ත උදවියටයි මේ ධර්මය වැදගත් වෙන්නේ. හැබැයි තණ්හාවට වසඟ වෙච්ච, යොමු වෙච්ච, ලද දෙයින් සතුටු වෙන්න බැරි, ක්ලේශයන්ට වසඟ වෙච්ච කම්මැලිකාර, ඒ වගේම සිහිය පිහිටුවා ගත්තේ නැති, සිහියක් නැති, අසංවරයට පත්වෙච්ච අඥානයන්ට නම් නොවේයි මේ ධර්මය. ඒ අයට මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්කමක් නැති බවයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් පින්වත්නි, මේ ගැන අපි තේරුම් ගන්න ඕන. දැන් කෙනෙක් හිතයි, එතකොට මුළු ලෝකයාටම සාධාරණ වෙච්ච, මුළු ලෝකයාටම පිළිගත හැකි ධර්මයක් වෙච්ච මේ ධර්මය ඇයි බුදුහාමුදුරුවෝ මේ කණ්ඩායමකට විතරක් වෙන් කරලා තියෙන්නේ? දැන් මේක කාටද කියලා සඳහන් කරාම, ඒ සමාජයේ වෙනම කණ්ඩායමක් පේනවද නැද්ද? පේනවනේ. මොකද මේ සමාජයේ ඔක්කොම ප්‍රඥාවන්ත නැහැ, අඥාන අයත් ඉන්නවා. මේ සමාජයේ ඔක්කොම සංවර නැහැ, අසංවර අයත් ඉන්නවා. එතකොට මුළුමහත් ලෝකයාටම ගැළපෙන දේශනාවක් නෙවෙයිනේ මේක, හොඳ අයටමනේ මේ දේශනාව තියෙන්නේ කියලා කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. හොඳට මතක තියාගන්න පින්වත්නි, මේ ධර්මය ප්‍රයෝජනයක් කාටවත් නැහැයි කියලා කියනවා නෙවෙයිනේ. මේ පිරිසට විතරයි ධර්මයේ ප්‍රයෝජන තියෙන්නේ, අන් අයට ප්‍රයෝජනයක් නැහැයි කියලා කියනවත් නෙවෙයි. ඕ නෑම කෙනෙකුට බණ ටික අහන්න පුළුවන්කම ලැබෙනවද නැද්ද? ලැබෙනවා. මේ ධර්මානුශාසනා ශ්‍රවණය කරන උදවිය අතරේ පින්වත්නි, හොඳ මිනිස්සුත් ඉන්නවා, නරක මිනිස්සුත් ඉන්නවා. ප්‍රඥාව තියෙන අයත් ඉන්නවා, ප්‍රඥාව නැති අයත් ඉන්නවා. හැබැයි මේ ධර්මය ප්‍රඥාව තියෙන අයටයි කියලා බුදුහාමුදුරු දේශනා කළේ. ඒ උදවිය තමයි මේ ධර්මයෙන් වැඩගන්න තැනට පත් වෙන්නේ. මං උපමාවකින් මේක පැහැදිලි කරලා දෙන්නම්කෝ. ගෙදරක කැඩපතක් තියෙනවා. මොකද්ද කැඩපත කියලා කියන්නේ? කණ්ණාඩිය. මේ කණ්ණාඩිය තියෙන්නේ ඇයි? තියෙන්න ඕන ඇයි? ඇයි කණ්ණාඩියක් ගෙදරට ගන්න ඕන? මොන හේතුවකටද මේ කණ්ණාඩියක් ගෙදරට ගන්නෙ? ඒකට හේතුවක් තියෙනවා ඇතිනේ. ඕනෑම ගෙදරක කණ්ණාඩියක් තියෙනවද නැද්ද? සල්ලිකාර ගෙවල් වල මහලොකු කණ්ණාඩි තියෙනවා. දුප්පත් මිනිස්සුන්ගේ ගෙදර පොඩි කණ්ණාඩියක් හරි එල්ලගෙන තමයි අනේක ගහලා තියෙන. හැබැයි කැඩපතක් තියෙනවා. ඇයි මේ කැඩපත ගෙදරකට? මොකටද කැඩපතක්? කැඩපතෙන් ගන්න වැඩේ මොකක්ද? මූණ බලන එකනේ. කැඩපතක් පාවිච්චි කරන්නේ මූණ බලන්න. පින්වත්නි, මූණ බලන්න උත්සාහ කරන් නැති මිනිස්සෙකුට කැඩපතක් තිබ්බත් වැඩක් නැහැ. එහෙනම් මේ කැඩපත කාටද? මුහුණ බලන අයටයි. හරි, මේ කැඩපත කාටද? මුහුණ බලන අයටයි. මුහුණ නොබලන අයට නොවේ කැඩපත. මොකද ඒ අයට කැඩපතක් තිබ්බට වැඩක් නැහැ. තියනවයි කිව්වට වැඩක් නැහැ. තියාගන්න පුළුවන් ඕන කෙනෙකුට. වැඩක් කරන්නේ. පාරට බැහැලා යනකොට සමහරුන්ගේ මූණු අවුල් වෙලා තියෙනවනේ. හොණ්ඩේ අවුල් වෙලා තියෙනවනේ. එතකොට දැක්කහම මිත්‍රයෝ එහෙම අහන්නේ මොකක්ද? ගෙදර කණ්ණාඩියක් නැද්ද කියලාම. ඇයි කොණ්ඩේ අවුල් වෙලා? මූණ හරියට පිහදාගෙන නැහැ. නේ?
ගෙදර කණ්ණාඩියක් නැද්ද? ඔය පේන්නේ නැද්ද මූණේ හැටි? ඔය දැලිද්දි ඇවිල්ලා තින්නේ කණ්ණාඩිය මූණ බලලා නෙවෙයි දෙන්නේ කියලා අහනවනේ. කොණ්ඩේම අවුල් වෙලා තිබුණොත් කණ්ණාඩිය ඔළුව බැලුවේ නැද්ද? කොණ්ඩේ පීරගෙන පේන්න කියලා කියන්නේ මිනිස්සු. දැන් සමහර මිනිස්සු ඉන්නෝ ගෙදර කණ්ණාඩිය තිබ්බට මූණ බලන්නේ නැහැ. මූණ බලන්නේ නැති මිනිහයට කණ්ණාඩිය තිබ්බට වැඩක් නැහැ. එතකොට සමාජයේ විසින් කියන්නේ මොකද්ද? තිබිලා වැඩකුත් නැහැ. දැන් සමහර වෙලාවට කියන්නේ දැන් දුරකතනයක් තියෙනවා. මම මේ සමාජයේ නිතරම කියවෙන දෙයක් ගැන කතා කරන්නේ. කවුරු හරි දුරකතන ඇමතුම් දෙනවා. ඉතින් මේ පැත්තෙන් ඇමතුම බාර ගන්නෙම නැහැ. ඒ කියන්නේ කතා කරන්නෙම නැහැ. කෝල් කරනවා කරනවා ඒත් ගන්නෙම නැහැ. එතකොට හම්බෙච්ච වෙලාවක ඔය ඇත්ත මොකද්ද කියන්නේ? සමහර අය කියන දේ තමයි අර ෆෝන් එක ගිහිල්ලා දානවා ඇලට කියනවනේ. ඔක ගහනවා පොළවේ කියනවනේ. ඇයි මේ පොළවේ ගහන්න කියන්නේ? ඇයි මේ ඇලට දාන්න කියන්නේ? ඇයි මේ විසි කරන්න කියන්නේ? තිබ්බට මේ මනුස්සයට වැඩක් නැහැ. අනුන්ට වැඩකුත් නැහැ, තමන්ට වැඩකුත් නැහැ. ෆෝන් එකේම සල්ලි නැත්තම් ගහන්න කියන පොළවේ. මේ සමාජික කතාවල් ගැන මම මේ කියන්නේ. ඒ කියන්නේ තිබ්බට වැඩක් නැහැ. වැඩක් ගන්න නැති කෙනාට තිබිලා වැඩක් නැහැ. එහෙනම් කැඩපත තියෙන්නේ මුහුණ බලන කෙනාට මිසක්කා මුහුණ නොබලන කෙනාට නෙවෙයි. ඒ වගේ තමයි පින්වත්නි ධර්මයේ කාටද? ධර්මයේ පින්වත්නි තණ්හාව පාලනය කරන්න යොමු වන කෙනාට. පෞකාරය කොච්චර බන දැනගත්තත් කැඩපත එල්ලන් හිටියට මූණ බලන්නේ නැති මිනිස්සෙක් හා සමානයි. ඒ මිනිස්සයා පවට තව තවත් යොමු වෙනවා. මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නේ නැහැ. ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න නම් ඒකේන තණ්හාව පාලනය කරන්න උවමනාවක් තියෙන, තණ්හාව යම් කිසි මට්ටමකටවත් පාලනය කරපු කෙනෙක් බවට පත් වෙන්න ඕන. ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම ක්ලේශයන්ට වසඟ නොවූ කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේ කෙලෙස් වලට වසඟ වෙන්න වෙන්න, හිතේ ඇති වෙන මේ සිතිවිලි වලට වසඟ වෙන්න වෙන්න පින්වත්නි ධර්මයට ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒකනේ අර එක තැනකදී පෙන්නනවා චත්තාරෝමේ මහරජ ලෝකේ අති බලාබුසා. මේ ලෝකේ අති ප්‍රබල භයානක කරුණු හතරක් තියෙනවා. රාගෝ දෝසෝ මදෝ මෝහෝ. මේවා කෙලෙස්. රාගය, ద్వේෂය, මදය සහ මෝහය. මේවාට හිතේ ඉඩ දුන්නට පස්සේ මොකද වෙන්නේ? එත්තපඤ්ඤානගාදති. ප්‍රඥාවට ඒ හිතේ ඉඩක් ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න, කෙලෙස් වලට වසඟව වාසය කරන කෙනාගේ හිතේ ධර්මයට ඉඩක් හම්බෙන්නේ නැහැ. ප්‍රඥාවට ඉඩක් හම්බෙන්නේ නෑ. ඒ අයට මේ ධර්මයේ වැඩක් නෑ. අහන්න පුළුවන්, ධාරණය කරගන්නත් පුළුවන්, කටපාඩම් කරන්නත් පුළුවන්. හැබැයි වැඩක් ගන්න බෑ. සල්ලි දීලා කණ්ණාඩි ගන්නත් පුළුවන්, ගෙනල්ලා එල්ලන්නත් පුළුවන්. හැබැයි බලන්න බෑ. ඒ නිසා තේරුමක් නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න, මේ ධර්මය කෙලෙස් වසඟයට නොගිය අයටයි. ඒවට වසඟ වෙන්න වෙන්න ධර්මයට ඉඩක් හම්බෙන්නෙම නැහැ. බලන්න පින්වත්නි, තමන් ළඟම කෙනෙක් මැරුණට පස්සේ දුක ඇති වෙනවද සංවේගයක් ඇති වෙනවද? දැන් ඒකට උත්තර දෙන්න, දුක කියන්නේ මොකද්ද, සංවේගය කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙනවනේ. දුක කියන්නේ එකක්, සංවේගය කියන්නේ තව එකක්. තමන් ළඟම කෙනෙක් මැරුණාම ඇති වෙන්නේ පින්වත්නි දුකක්. හරි, තමන්ට වඩා ඈත් වෙච්ච කෙනෙක් නැති වුණාම ඇති වෙන්නේ සංවේගය. ඔය දෙකේ වෙනසක් තියෙනවා. සංවේගය කියන්නේ පින්වත්නි ධර්මයට අනුව ඒ ස්වභාවය කල්පනා කිරීම. පෘථග්ජන කෙනෙකුට ඇති වෙන සංවේගය සහ රහතන් වහන්සේ නමකට ඇති වෙන සංවේගය එක සමාන නැහැ. රහතන් වහන්සේ නමකට හටගන්න සංවේගය තමයි පිරිසිදු හරිම සංවේගය.
හැබැයි පෘථග්ජන අපට ඒ තරම් පිරිසිදු සංවේගයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි පෘථග්ජන සංවේගයක් ඇති කරගන්න අපට පුළුවන්. දැන් බලන්න ඒක වෙන්න, සංවේගයක් ඇති වෙන්න ධර්මයේ පිළිබඳව තේරුම් ගැනීම, භාවිතා කිරීම සහ ඇලීමේ අඩුකමක් වෙන්න ඕන. ධර්මය තුලින් හිත හඳුනාගෙන ධර්මය ගැළපෙන පුද්ගලයෙක් බවට පත් වෙලා මේ දුක්ඛිත භව ගමනින් එතරව උතුම් නිවන සලසා ගන්න මේ ධර්මානුශාසනාව හැම කෙනෙකුටම හේතු වේවා, වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙනාම එකට එකතු වෙලා මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ අරගෙන මේ ධර්මානුශාසනාව විහිදුවා හැරලා අප්‍රමාණ කුසලස්කන්ධය, පුණ්‍යස්කන්ධයක් අත්පත් කරගත්තා. මේ රැස් කරගත්තා වූ සකල කුසලානිසංස දායකත්වයේ දරපු පවුල්වල ඒ නම් සඳහන් කළ නොකළ නමින් මිය ගිය සියලුම දෙමාපිය, ඥාති, හිතමිත්‍ර, ගුරුවර, සහෝදර ආදී පිරිස වෙත්නම් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟ රුවනට, ජාතික වීරයන්ට, යුදබිමේදී මිය ගිය වීරෝදාර රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා ජන්මාන්තරගත වන්නට යෙදුණු උදවිය, එවගේම නොබෝදා ත්‍රස්ත ප්‍රහාරී මිය පරලෝසපත් අපේම රටේ සහෝදර ජනතාව, මේ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒකාගේත් භවගමන් සුවපත් කරගනිත්වා. අවසන උතුම් අමා මහ නිවනින් ඒ අය සැනසෙත්වා කෙන අදහසින් අපි පින් අනුමෝදනාව සිද්ධ කරමු. දෙවියන්ගේ රැකවරණින් කරන කියන දෙවියොත් පතන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කෙන අදහසින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ මාර්ගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ජන විජේ පදනමේ උපසභාපති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පින්නතුනි, ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වයේ ලබා ගන්නට සේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.